ලංකාව ලොක්ඩවුන් කරලා තිබෙන. ඉතින් මේ ලොක්ඩවුන් එකත් එක්කම විදේශ ගතව ඉන්න අපේ ලාංකිකයන් සහ විදේශ ගතවීමට බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ ලාංකිකයන්ට ප්‍රශ්නයක් තිබෙනවා. අපිට කුමක්ද වන්නේ කියලා. ඒ කියන්නේ පිටරට ඉන්න අපේ අයට ලංකාවට එන්නත්, ලංකාවේ ඉන්න අයට පිටරට යන්නත් හැකියාවක් තිබෙනවාද? මේ සඳහා ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් මේකට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ එයාපෝට් එක වැහුවොත්නේ. නෑ, එයාපෝට් එක වහලා නෑ. එයාපෝට් එක වහන්න තීරණයක්වත් නැහැ මේ අවස්ථාවේදී. කොහොම වුණත් ඔබට දැනට ලංකාවට ඒමේදී ක්‍රියාත්මක වෙන මේ නිරෝධායන නීති ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට ලංකාවට නිදහසේ එන්න පුළුවන් PCR කරගෙන. මේවා නෙගටිව් වුණාට පස්සේ ඔබට නිදහසේ ගෙදර යෑමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී පිටරට යෑමට බලාපොරොත්තු වන කෙනෙකුට ඉතා පහසුවෙන් එයාපෝට් එකට යෑමේ හැකියාවක් තිබෙනවා. මොකද හොසතුව පාස්පෝර්ට්, එතකොට වීසා, මේ සඳහා අදාළ සියලුම ලියකියවිලි තිබෙනවා. නමුත් එම වාහන නැවත පෙරලා ඒමේදී ඔබගේ සියලුම තොරතුරු වාහනයට ලබා දීමේ හැකියාවක් තිබෙනවා. එතකොට කරදරයකින් තොරව එම වාහනයට නැවත පෙරලා ඒමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමක් අදාළ චෙක් පොයින්ට් වලට කරලා තිබෙන බව තමයි අපිව දැනුවත් කරේ. ඒත් එක්කම ඔබ ලංකාවට එනකොට ඔබ ගෙදර රැගෙන යාමට වාහනයක් අවශ්‍යයි. කියන්නේ ඔබ PCR කරලා නෙගටිව් වුණාට පස්සේ ඔබව නැවත ගෙදර රැගෙන යාමට වාහනයක් අවශ්‍යයි. ඉතින් මෙහිදී ඔබට කොලි රථයක් ඔබ හෝටලෙක ඉන්නවනම් හෝටලෙන් හෝ නැත්නම් යම් කිසි තැනකින් මේක බුක් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. එහෙමත් නැත්නම් ඔබ රැගෙන යාමට පෞද්ගලික වාහනයක් එනවනම් මේ වාහනයට තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. එයාපෝට් එකට යන්නේ ඔබව ගෙන්වා ගැනීම සඳහා කියලා. ඉතින් මේ නිසා ඔබට හැකිනම් ඔබගේ පාස්පෝර්ට් කොපි එකක්, ඒත් එක්ක ඔබගේ වීසා එක, ටිකට් එක, මේ අදාළ සියලුම තොරතුරු ඔහුට ලබා දෙන්න. එතකොට මේ චෙක් පොයින්ට් වලට ඔහුට මෙය පෙන්වීමෙන් ඔබ රැගෙන ඒමට එයාපෝට් එකට එමේ හැකියාවක් තිබෙනවා. ඉන් පසු ඔබත් එක්කනේ කොහොමත් වාහනයෙන් එතකොට ඔබගේ සතුව තියෙන සියලුම ඩොක්යුමෙන්ට් මේ චෙක් පොයින්ට් එකකින් නැවතත් ඔබට පෙන්වීමේ හැකියාවක් තිබෙන නිසා කිසිදු ආකාරයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද විදේශ ගතවීමට සිටින සහ විදේශ ගත වෙලා ලංකාවට එන අය සම්බන්ධයෙන් වෙනමම සාකච්ඡාවක් ගියා. ඉතින් මේ සාකච්ඡාව තුළදී තමයි කිව්වේ මේ අයට කිසිදු ගැටලුවක් නැහැ මේ චෙක් පොයින්ට් වලින් යෑමේ සහ ඒමේ හැකියාවක් තිබෙනවා කියලා. ඉතින් ඊට අමතරව ඔබට යම්කිසි දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා එන්නත් කරන්නේ සම්බන්ධයෙන්. ඉතින් එන්නත් කරන්නේ දැන් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේ එන්නත් කරන්නේ පිළිබඳව කතා කරනකොට මේ මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැහැ කියලා විදේශ සේවා නීතිකාරංශය විසින් පැහැදිලිව නිවේදනයක් නිකුත් කරා. ඉතින් ඔබ කාට හරි මුදල් දෙන්න යනනම් මෙහෙම මුදල් දීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ එන්නට නොමිලේම විදේශගත වෙන අයට ලබා දෙන බව තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම ලංකාවට එන අය සම්බන්ධයෙන් නිරෝධායන නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ළඟදි වෙනස් වුණා මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඉතින් ඒ පිළිබඳව වැඩිදුරට ඔබට දැනගැනීමට අවශ්‍ය නැහැ චැනල් එක බලන්න වීඩියෝස් අපි මේ සම්බන්ධයෙන් කරලා තිබෙනවා. ඉතින් අදට ඔබෙන් සමු ගන්නවා තාම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනින් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක ඉන්න. මොකද විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් සියල්ල මෙහි සාකච්ඡා කරනවා. සුබ දවසක්.